අපෝ ප්‍රශ්නේම පටන් ගන්නම්. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම කාටවත් රැකලා දෙන්න බෑ. කාටවත් බලෙන් අයින් කරන්නත් බෑ, කාටවත් බලෙන් දෙන්නත් බෑ. ව්‍යවස්ථාව අනුව තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුව පිහිටුවන පක්ෂයට හෝ සන්ධානයට අමතරව ඊළඟට දෙවෙනියට වැඩිම මන්ත්‍රී ආසන දුර ගාණක් ගන්න පක්ෂයේ මහලේකම්වරයාගේ ලිඛිත මේ වෙහකින් තමයි පත් වෙන්නේ. ඒ විදිහට තමයි 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජ්කාරී වසම්ගේ ලියුමකින් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂ නායකකමෙන් අයින් කරලා සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක වුණේ. ඉතින් ඒ නිසා ඒවා ඉතින් පොඩි චූන් එකක් ගන්න කට්ටිය ඉස්සරහා කියන කතා, ඒවට අපි එච්චර වැඩි තැකීමක් කරන්න ඕනේ නැහැ. මෙතන කාරණේ එක නෙමෙයි. දැන් මේ රටේ මිලියන 2.5ක් විතර සාමාන්‍ය ජනතාව දාඩිය මාංශයෙන් හම්බ කරන සල්ලි වලින් විශාල බදු ප්‍රමාණයකුත් ගෙවලා, රොකට් එකට උඩින් ගිය වේගෙන් ගිය විදුලි බිලත් ගෙවලා, අධි උද්දමණයෙන් ගිය බඩු මිලටත් මේ ගෙවලා, මිරිකලා ඉන්න වෙලාවේ විශ්‍රාම වැටුපක් නැති ජනතාවක් තමයි මේ ETF EPF ලබන්නේ. එතකොට ඔවුන්ට ජීවිතයේ අවසාන කාලය වෙනකන් තියෙන්නේ ඒක. අන්න ඒකට අත තියපු එකට අපි විරුද්ධ. ඒකට අත තියෙන ගමන් තමන්ගේ පැලැන්තිය රැකගන්න මහ බැංකු බැඳුම් කර මංකොල්ලේ වගේම ප්‍රාථමික බැඳුම් කර හිමියන් එක්කෙනෙක්ගෙන් ඔක්කත් බැඳුම් කරවලට හෝ පොලි අනුපාත වලට අත තියලා නැහැ. අපි දැක්කා පෞගිය අවුරුද්දේ විශාල වශයෙන් පුද්ගලික අංශයේ බැඳුම් කර මිලදී ගත්ත ඉහළ පොලි අනුපාත වලට. දැන් මේ සුමාන දෙහිකට කලින් බදාදත් ගියේ 124%ට කොහෙද බැඳුම් කර? ඒකට අත තියලා නැහැ. එතකොට LOCSලා තව ඩීලර්ලා ඔක්කොම මේකේ ඉන්නවා. ඒකට මොකුත් වෙන්නේ නැහැ. හරිද? ඒවට අත තියලා නැහැ. එතකොට දැන් මේක ප්‍රතිව්‍යුහගත කරන්න වෙන්නේ ඇයි? මේ ප්‍රතිව්‍යුහගත කරන්න වෙන්නේ රාජපක්ෂ කණ්ඩායම මේ රටේ ධනය 2004 ඉඳලා මංකොල්ල කාපු හින්දා, හොරා කාපු හින්දා, ඒව අය කරගන්න වැඩ කටයුතු කරන්න නැතුව ඒ අයව හිරේ දාන්න ඕන කියලා ජනතාව ඉල්ලද්දී උන් හොරා කාපු වෙනුවෙන් ගත්තු ණය ටික මේ රටේ සාමාන්‍ය ජනතාව හම්බ කරපු ETF එකේ තමයි තිබ්බේ. අඩුම තරමින් ඒ අයත් ගනුදෙන කරපු මේ ප්‍රාථමික ඩීලර්ස්ලා බොන්ඩ් මාකට් එකේ ඉන්න පුද්ගලිකයන් අත තිබෙනවා. අපි ඒකටයි මේ විරුද්ධ කියන එක පැහැදිලිව අපි කියන්න කැමතියි.